මේ ලබන ඉරිදා අපේ 76 වෙනි නිදහස් දිනය සමරන්නට දැන් ලෑස්ති වෙලා ඉන්නේ. එදා අපේ ජාතිය පියා හැටියට අපි කවුරුත් දන්නා මහාමාන්‍ය ඩීඑස්ඒ නායක මැතිතුමා එතුමාත් එදා හිටපු අපේ ජාතික වීරයන් සියලු දෙනාම ඒ සුද්ධංගේ භාෂාව ඉගෙනගෙන සුද්ධංගේ නීතියත් ඉගෙනගෙන ඒ නීතිය තුලින් තමයි ලේම්බිදක්වත් වට්ටන්න නැතුව මේ රට නිදහස ලබා ගත්තේ. අපි රටක් හැටියට දේශපාලන වශයෙන් නිදහසක් ලබා අරගෙන අපේ වැඩ කටයුතු කරගෙන යනකොට දැන් මෙතුණි අපිට තවත් සටනකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි රටක් හැටියට දේශපාලන වශයෙන් නිදහස ලබා ගත්තදත් අපිට ආර්ථික නිදහස තාමත් අපිට ලැබිලා නැහැ මෙතුණි. මොකද අපි වෙනත් රටවල් වලින් ණය අරගෙන දැන් අපි රටක් හැටියට බංගලොත් වෙලා ඒ රටවල් කියන විදිහට අපිට නටන්නට වෙලා තියෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමා ඒ සුද්ධංගේ තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වේවා ලෝක බැංකුව වේවා ඒ රෙගුලාසි තුලින් එතුමා මොලේ පාවිච්චි කරගෙන මේ රටට අවශ්‍ය මුදල් ටික අරගෙන මේ රටට ආර්ථික නිදහසක් ලබා දීලා මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න තමයි එතුමා දැන් ඒ සටන ඉදියත් කළ තියෙන්නේ. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒකයි. මේ රට ඉදිරියට යන්නට නම් අද මේ රටේ ජනතාව කියන්නේ මොකද්ද? මේ රට සිංගප්පූරුවක් බවට පත් කරන්නට ඕනේ. ඩුබායි නගරය වගේ තියෙන්නට ඕනේ. හැබැයි මේ වෙන්නට නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නට ඕනේ මිත්‍රනි. ඒ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් මේ රට තුල ආදායමක් තියෙන්නට ඕනේ. මුදල් තියෙන්නට ඕනේ. ඩොලර් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ දවස් ටිකේම එතුමාගේ මේ සැලැස්ම දියත් කරගෙන යන්නේ. එව්වාගේ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරනකොට මිත්‍රනි එතුමාට යන්නට වෙනවා මේ රටවල් වලට. මම දැක්කා මේ ළඟදී පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් කෑ ගහගෙන කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නෑ කවදත් බලනකොට පිට රටවල ඉන්නේ. එතුමා යන්නේ මොකටවත් නෙවෙයි මිත්‍රනි එතුමා යන්නේ ඒ රටේ නායකවරුත් එක්ක සාකච්ඡා කළා මේ රට කොහොමද ස්වයං පෝෂිත කරන්නේ මේ රට කොහොමද ආර්ථික මට්ටමින් දියුණු කරන්නේ කියන ඒ සියල්ලක්ම මේ සම්පත් ටික ගේන්නටයි එතුමා මේ රටවල වලට යන්නේ. මොකද මමත් එතුමාත් එක්ක ගිහින් තියෙනවා. මම දැක්ක මේ ළඟදී ලෝක ආර්ථික සමුළුවේ ස්විට්සර්ලන්තයේ පැවැත්වුවේ ඒ වෙලාවේ විවිධ රටවල් වල නායකවරු ඇවිල්ලා අපේ නායකතුමා අපේ ජනාධිපතිතුමා ප්‍රශංසා කෙරුවා. ඒගොල්ලෝ පුදුමයටපත් වෙලා ඉන්නවා කොහොමද ඉතාමත් කෙටි කාලයකින් අවුරුදු එකා මාර්ගයෙන් මේ බංගලොත් වෙලා තිබ්බේ රට කොහොමද ආර්ථික මට්ටමින් වෙනස් කරුවේ කොහොමද මේ රටට ස්ථාවරභාවයක් ගෙනාවේ කියන ගැන ඒගොල්ලෝ පුදුමයටපත් වෙලා ඉන්නවා මිත්‍ර. මම දන්නවා අපේ පකිස්තානයේ බංග්ලාදේශයේ නායකවරු අපේ නායකතුමාගෙන් උපදෙස් අහනවා කොහොමද ආර්ථිකය හදාගන්නේ කියලා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මිතුන්නේ අපි රටක් හැටියට බංග්ලාදේශයෙන් අපි ණය ගත්තා. දැන් ඒ අය පුදුමයටපත් වෙලා තියෙනවා කොහොමද අපි තාමත් ඉක්මනින් අවුරුද්දක් යනකොට මේ බංග්ලාදේශයෙන් ගත්ත ණය අපි කොහොමද ගෙව්වේ කියන්නේ. මතක තියාගන්න ග්‍රීසිය මිතුන්නේ. ග්‍රීසිය දිහා බැලුවොත් ග්‍රීසිය බංකොලොත් භාවයටපත් වෙලා බංකොලොත් භාවයෙන් එළියට එන්නේ ඒගොල්ලන්ට අවුරුදු 13ක් ගියා. ජාත්‍යන්තර අරමුදලත් එක්ක සාකච්ඡා කළා යම් කිසි විසිතමුට එන්නට ඒගොල්ලන්ට අවුරුදු 13ක් ගියා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දක්ෂකම නිසා එතුමාට අවුරුදු එකා මාර්ගෙන් එතුමාට මේ රටේ බංකොලොත් භාවයෙන් එළියට ගන්නට පුළුවන් වුණා. එහෙනම් මේ රට තවත් ඉදිරියට ගෙනියන්න නම් මේ සංවර්ධිත රටක් බවට පත් කරන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ තව අවුරුදු 5කටවත් අපිට අවශ්‍යයි. එතුමාගේ සැලැස්ම ඉදිරියට ගෙනියන්නට ඕනේ අපි. ඒ සැලැස්ම ඉදිරියට ගෙනියන්න නම් අපි සියලු දෙනාම එතුමාට ශක්තියක් වෙන්නට ඕනේ. අපේ මනුෂ්‍ය නානක්කාර මැතිතුමා කිව්වේ හරි. අද සමහර පක්ෂයේ ඉන්නවා තානාධිපති වරුන්ගෙන් මුදල් අරගෙන ඒගොල්ලන් කියන විදිහට ඒගොල්ලන් නටන්න පටන් අරන් තියෙනවා. සමහරු යනවා රට වටේම ගිහිල්ලා පාසල් වලට බස් බෙදනවා. කොහෙන්ද සල්ලි? අනිත් කට්ටිය බස් 200 300 දාලා මිනිස්සු වදිනවා මාසෙන් මාසෙට රැස්වීම් කියන උද්ඝෝෂණය කරන්නේ. කොහෙන්ද සල්ලි? මේ සල්ලි නිර්මාණය කරන්නේ නැහැ නේද? එක එක තානාධිපති කාර්යාල වලින් ඒගොල්ලන් මුදල් අරගෙන ඒගොල්ලන් කියන විදිහට මේගොල්ලන් නටනවා. අනිත් රටවල් කැමති නැහැ අපි නිදහස් රටක් හැටියට නැගිටින්න. නැගිටිනවාට ඒගොල්ලන් කැමති නැහැ. ඒගොල්ලන්ට තෝනිස් ශක්තිමත් නායකයෙක් මේ රටේ පිහිටිනවා නම් ඒ ශක්තිමත් නායකයව ඇදලා දාන්න. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි මුළු ශක්තියම ලබා දෙන්නට ඕනේ මෙතන. මෙතුමාගේ සැලැස්ම එතුමා මං හිතන්නේ සෑම ශේෂ්ත්‍ය දිහා බලලා තියෙනවා. එතුමාගේ
අරමුණ තමයි විශේෂම මේ පළාත දිහා බැලුවොත් අපේ ගොවි ජනතාව කොහොමද ඉදිරියේදී නව තාක්ෂණ ලබා දීලා ඒගොල්ලන්ගේ ඵලදායීතාවය තවත් වැඩි කරලා ඒ තාක්ෂණයත් එක්ක මීටත් වඩා ආදායමක් මේ ගොවි ජනතාවට කොහොමද කියන්නේ කියන සැලැස්ම අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඔළුවේ තියෙනවා අධ්‍යාපනයේ දිහා බැලුවොත් උසස් අධ්‍යාපනයේ දිහා බැලුවොත් එතුමාට ඒ සැලැස්ම තියෙනවා අපි දන්නවා අපි දැක්ක මේ ළඟදී කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එතුමා එනකට විරුද්ධව උද්ඝෝෂණය කරනවා නමුත් එතුමා තමයි ඇත්තෙන්ම මේ රටේ අධ්‍යාපනයට විශාලම සේවයක් කළා කියන්නේ උසස් අධ්‍යාපනයට විශාලම සේවයක් කළා තියෙනවා ඉතින් මෙතුමා අපි ආරක්ෂා කරන්නට ඕනේ මෙතුමාගේ ජයග්‍රහණය අපි ආරක්ෂා කරන්නට ඕනේ ඒ නිසා අපි සියලු දෙනාම එකමුතු වෙමු මිතුරුනි එක්සත් ජාතික පක්ෂයත් අපි ශක්තිමත් කරලා ගන්නට අවශ්‍යයි මොකද මේ අවුරුද්ද කියන්නේ මැතිවරණයක් තියෙන අවුරුද්ද වසරක් මේ අවුරුද්ද මං හිතන්නේ ඔක්තෝබර් මාසේ වෙනකොට අපිට ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වෙයි එයින් පස්සේ මහා මැතිවරණයකට මුහුණ දෙන්න වෙයි එයින් පස්සේ පළාත් සභා මැතිවරණයකටත් අපිට මුහුණ දෙන්න වෙනවා එහෙනම් දැන් ඉඳන් මම ඒකට සූදානම් වෙන්නට ඕනේ මිත්‍රුනි මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නායකයා වුණාම මේ රටේ ජනාධිපති කළා මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනකොට මිත්‍රුනි තමුන්නාසල එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් හැටියට තමුන්නාසලට පොරොන්දු වෙනවා අපි තමුන්නාසේලා අමතක කරන්නේ නැහැ කියලා මිත්‍රුනි තමුන්නාසේලා අවුරුදු ගානක් තිස්සේ මම දන්නවා අපි දුක් විඳ කියලා පාක්ෂිකයන් හැටියට අපේ සංවිධායකවරුන් අපේ ක්‍රියාකාරීන් පක්ෂය අත්හැරලා ගියේ නැහැ ඒ නිසා තමුන්නාසේලා කවදාත් අපි අවත කරන්නේ නැහැ ඔබතුමාලත් එක්ක අත්වල බැඳගෙන මේ ගමන යන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලා මේ සංවර්ධිත රටක් තුලින් ඔබතුමාලා දියුණු වෙන්නට ඔබතුමාලාට අයේ ඉඩ ප්‍රස්තාව හදන්නටත් අපි ඉදිරිපත් වෙන බව මේ අවස්ථාවේදී කියන්නට ඕනේ මිත්‍රුනි. ඒක තමයි නායකතුමාගේ තරමුණ. එහෙනම් එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අපි ඉදිරි මැතිවරණයට දැම්මින්දම් අපි සූදානම් වෙමු. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයට එතුමා අනික වාරයක් මේ රටේ ජනාධිපති කරන්නට අපි සියලු දෙනාම අත්වල බැඳගෙන වැඩ කරමු කියලා කියමින් විශේෂයෙන්ම අනුරාධ නායක මැතිතුමාට ඒ වගේම මේ සංවිධායක කණ්ඩායමට මගේ ස්තුතිය පුද කරනවා. මන් දන්නවා අපේ පක්ෂයේ මං හිතන්නේ ගිය මහා මැතිවරණයේදී පක්ෂයේ වැටෙන වෙලාවේදී අපි ආපෝ පක්ෂයේ වැඩ ටික ආරම්භ කරුවේ අපේ අනුරාධපුරෙන් තමයි. එදා අනුරාධ නායක මැතිතුමා, පෙරංග බණ්ඩාර මැතිතුමා, අපේ ආශු මාරසිංහ මැතිතුමා, සමන් රත්නප්‍රිය මැතිතුමා, සන්දිත් සමරසිංහ මැතිතුමා ඇතුළු මේ කීප දෙනෙක් එකතු වෙලා රැස්වීමක් වාර්තලා තමයි ආපෝ ඒ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු අපි ආරම්භ කරුවේ. එහෙනම් අපේ පක්ෂේ ජයග්‍රහණයත් අපි අදින්දම මේ අනුරාධපුරින් දන් අපි ආරම්භ කරමු කියලා කියමින් අනික වාරයක් ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාම ජය වේවා කියමින් මගේ වචන සුවපත් අවසන් කරනවා ස්තුතියි